කඳුපන්ති අතර ඇති පෝස්ටා මිටියාවත තුළ පිහිටා ඇත. මෙම කඳුපන්තියේ උස මීටර 1800ක් පමණ වෙනවා. මිනිසුන් 150ක් වැනි සුළු ධන කොට්ටාසයන් මෙම නගරයේ දැනට ජීවත් වනවා. ඉතාලියේ මෝටර් රථවලින් යානුව ඇති එකම මහනගර සභාව චාමෝසයයි. අමුත්තන්ට මෙහි පැමිණීමට හැකිේ කේබල් කාර්යයකින් හෝ ලා මැග්ඩලින් වලින් ආරම්භ වන ඇවිදීමේ මාර්ගයක් කරාය. වසරේ සෑම දිනකම උදේ 7 සිට රාත්‍රී 10 දක්වා උස්සන් සිට චාමෝසය දක්වා කේබල් කාර්යයක් කරා ගමට ඇතුල් විය හැක. මේ ඉතා කාර්යබහුල වන අතර සෑම විනාඩි 30කට වරක් ක්‍රියාත්මක වේ. චාමෝසය තුල වාහන නොමැති නිසා ඔබගේ පාපදියෝද කේබල් කාර්යය ගෙන ඒමට සලසා දී තිබෙනවා. ඇතුල් කුලියට දුඹටිය ලබාගත හැක. තරා කාලයක රජින් විසින් මෙම නගරයට පාරක් සාදා දීමට තීරණය කළත් ගම්මාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණි. නොමිලේ වාහන ලබා දුන්නත් ඔවුන් නේද ප්‍රතික්ෂේප කරන ලදී. වාහන කිසිවක්ද භාවිත නොකරන මොවුන් පවසා සිටින්නේ තම නගරයේ සුන්දරත්වයට බාධාවක් වන කිසිම දෙයකට ඔවුන් අකමැති බවයි. චාමෝසය තුල ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතා ඉහළය. මොවුන්ගේ ප්‍රධාන ජීවන උපාය වන්නේ ගොවිතැන. ඉතා ලස්සන ගොවි පළවල් රාශියක් මෙහිදී දැකගත හැක. මොවුන් වාහනයකට කියා භාවිතා කරන්නේ ගොවිතැනට අවශ්‍ය ට්‍රැක්ටර් පමණයි. මොවුන්ට ආවේණික වූ සංස්කෘතියෙන් තිබෙන අතර ආගන්තුක සත්කාර ඉතා ඉහළයි. වසර අවසානයේ මොවුන්ගේ පන්දම් පෙළපාලියක් තිබෙන අතර අමුත්තන්ට දෙයට සහභාගී වීමට ඉඩ සලසා දී තියෙනවා. වැඩිහිටි කුඩා සැමට ඉතා හොඳ ආරක්ෂාවක්ද මෙහි පවතී. මෙහි ගිල්මාන හා ශීත කාලවල නිවාඩු ගත කිරීම සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා. බොහෝ පීඩකයන් පවා ව්‍යායාම සඳහා මෙහි පැමිණෙනවා. මෙහි ප්‍රධාන ආකර්ෂණීය ස්ථානයන් වන සෙන්ට් පැටලියෝන් පල්ලිය සහ ලෝඩ් විල ඉතා සුවිශේෂී වනවා. ඉතා සිත් ඇදගන්නා සුළු නගරයක් වන මෙය වරක් වූ නිවාඩුවක් ගත කළ කෙනෙක් නැවත නැවතත් යන බව නොඅනුමානයි.